Bීශෂල් YouTube චනල්ල එක නරබන ඔබ සියලු දෙනාටම සුබභදවසක් කියල ප්‍රාත්ථනා කරනවා. අපි යද කතා කරන්න යන්නේ දෙදස් දහනමේ රිලිසුනු ටෝගෝ ඩිස්නි ද්‍රාම සුපරය මූවියක ගැන මේක සත්‍ය කතාවක් ඇසුරින් තමයි නිර්මාණය වුුණේ. මූවීකේ ප්‍රධාන චරිතය තමයි ලියන් හාට. මම එයාට ලියෝ කියල කියන්න. එයාට ඉන්නවා සයිබීරියානු හස්කිවර්ගේ බුද්ධිමත් සුනකේක්. එයාගේ නම තමයි ටෝගෝ. ඇතමයි කතාව නම් වීරයා මැල ජීවත්වවෙන්නේ ඇලස්කාවේ නෝමේ කියන ගමේ සීතල කාලට හිමෙෙන් වැහෙන පලාාතක් මේක. ලියෝග රැකියාවතමා සයිබීරයානු හස්කි කියන සුනකින් බ්‍රීට් කරලා ට්‍රේන් කරලා විකුණන එක. ටෝගෝ කියන පැටියා ඉපදෙද්දදිම හඳද සෞඛ්‍ය තත්වෙන් හිටපු පැටියෙක්නම් නෙවෙයි. එනිසා ලියෝ තීරණය කරනට ෝෝ පුහුණු කරන්න හා වර්ග්‍යයාබිහි කරන්න සුදුසු බල්ලෙක් නම් නෙමෙයි කියලා. නමුත් එයා ටිකෙටික ලොකු වෙනකොට ලියෝට ගොඩා කරදරවලට මුහුණ දෙන්න වෙනවා. ඇව කූඩුවේ දැම්මත් වැඩක්නෑ. දාන දානපාර වලවල් හාරගෙන කූඩුවෙන් එලියටෙනවා. කාටරි හදාගන්න දුන්නත් එතනින් කොහුම හරි පැනලයෙනවා. ලියෝ කොයිතරන් ටෝගෝව කූඩු කලා තියන්න හැදුවත්. එයා කොහොම හරිතනින් එලියටනවා. ඇවිල ලියෝගෙ ලියෝ කොහෙ හිටියත් පස්සෙම්ම එනවායාව හොයාගෙන. ඉතින් දවසක් ලියෝයාගේ හිමකරත්තයට ඇදගෙන යන්න සුනකයින් පුහුණු කරකර ඉන්නකොට ටෝගෝ ඒ සුනකන්ටත් වඩා වේගෙන් එයාලා පහුකරගෙන දුවනවා දකින ලියෝ. එදා එනම් ලියෝ එයාව පුහුණු කරනවා හිමයානේ නියමු සුනකයා විදිහට. වියකේ මුලෙන්ම පෙන්නන්නේ එදදස් නසේ විසිපහ වුරුද්දේ, නොම කියන ගමේ සිදුවුණු සිද්ධියක් ගැන මංෙකෝ අලට කලිනුත්කිව්වා. මේ ගමේ ගලපටලය කියන රෝගය පැත්‍රීලා දරුවන් පස් දෙනෙක් දැනටමත් මිය ගිහිල්ලා. තවත් දරුවන් විසි දෙෙනෙක්ට රෝගය වැලදිලා. ඒ දරුවන්ගේ ජීවිත බේරා ගැනීමට තවත් සතියක පමණ කාලයක් පමණක් ඉතිරිව තිබට බවතමයි මේ ගමේ ඉන ඩොක්ට කියන්නේ. එම දරුවන් බේරාගැනීමට අවශ්‍ය කරන්න බෙහෙත මේ ගමට ගොඩත් දුරින් තියෙන රෝහලක තමා තියෙන්නේ ඒ බෙහෙත නිනානා කියන ගමේ දුම්්‍රී ස්ථානයට ගෙනත් දෙන්න එයාල කැමතිවෙලා තියෙනවා ඉතින් මේ නිනානාවලට මේ නෝමේ කියන ගමේදං හැතැම්ම හයසීයක් පමණ දුරක් තියෙනවා ඉතින් ලොකු දුරක් නේ පලේන් එකකින් ගේන්න විදිහක් නැහැ ලොකු හිමකුණාඩුව කඇතිවෙලා තියෙන නිසා ඉති මේ නෝමේ ගමේ කෙනෙක්ටම ගිහිල්ලා ඒ ටික අරගෙන එන්නම වෙනවා. බෙහෙතගිහින් අරගෙන එන්න ලියෝ කැමති වෙනවා. එයාගේ හිමකරත්තෙන් ටෝගෝ සුනකයාසාහ හිමයායට බඳලා අනිත් සුනකින් සමඟ මේ ගමනය යනකුටත් ටෝගෝග වයසවුරුතු දොළහක් වෙනවා. ඉති ලියෝග බිරිඳ කොහෙත්ම කැමතිවෙනනෑ ටෝගෝව යවන්න මේ ගමන මොකද ටෝගෝ වයස නිසා නමුත් ලියෝ විශ්වාස කරනවා. චෝගෝ තමයි මේ ගමනට හරිෙනම කෙනා කියලා ඉතිං එයාල පිටත්වනෝ මේ ගමනයන්න හැතැම් හයසීයක්. මේ ගමනේදී ඉක්මනීම ගිහින් එන්න ඕන නිසා ලියෝ තෝරගන්නව විලක් හරහයන්න එම විල මේ වෙනගොටත් හිමේ මිදිලා හිම තට්ටුවක් තියෙනවා විලවුඩ. ඉතිං ඒක බොහොම අවධානවා ෂෝට් කට් එකක්කයක එයාල යද්දී හිම තට්ටුවක් පුපුරල යනවා ඇක් මෙගුලන් ගොඩක් හයිියෙන් දුවලනයන්නේ ඊට පස්සෙ ලියෝ සහ ටෝගෝ ඇතුළු සුනකණ්ඩායම හැතැම්ම හයසිීක් දුරක් ගෙවාගෙන ඇවිත් බෙහෙත අරගන්නවා. නැවත මෙයාලට නෝමේගමට ඉක්මනින්ම එන්න ඕන වෙන නිසා නැවත විලෝඩිම් එන්න තීරණය කරනවා. ඒ එනකොට පිලේ හිමතටටුව කෑලිවල්ට කැඩිලගිහින්. නමුත් ටෝගෝ බොහොම අවධාන මරගෙන දක්ෂ විදියට විලෙන් එගොඩ වෙනවා. තව මෙයාලට, හිමෙන් වැහුණ කන්දක් තරණය කරලා හිමෙෙන් වැහුණු වනාන්ත්‍රයක් පහුකරමින් තමයි ගමනාන්තයට එන්න වෙන්නේ මෙයාලා ගමනාන්තයට එනකොටත් හිමකුණාටු පටඟර ගොඩක් අමාරුවෙන් තමයි මෙයාලයේ ගමන එන්නේ එනකොට ඇත්තටම ලියෝටත් ගොඩක් අමාරුයි නමුත් අවසානයේ වෙනකම්ම ටෝගෝතමයි එයාලව නියමුවාවිදිහයට රැගෙන එන්නේ බෙහෙත අවශ්‍ය වෙලාවටම කෙසේ හෝ ලැබුණ නිසා දරුවන් සියලු දෙනාටම හොඳ වෙනවා. නිර්බීත දක්ෂ ශක්තිමට ටෝගෝගේ සුනකෙක් නිසා අදදටත් ඒ නොමේ ගමේ ටෝගෝව වීරේක් ලෙස සලකනවා ඇගේ ප්‍රතිමාවක් පවා ඉදිකල්ල තිබෙනවා ඉතිංයා වීරෙක් නේද ටෝගෝවා අති දුෘෂ්කර හිම කුණාටුවට ව නවත්තන්න බැරි වුුණ. ඒ වගේ අපිටත් අපේ අරමුණුවලට නිර්බීතව ඉද්‍රීයටයන්නුවෙනවා. හරි මගේ වේඩියක හොඳයි නම් අනිවාරම් සබස්ක්‍රයිප් කල්ලා ලයික් බට්න එකත් ක්‍රික් කල්ලා යන්න. බයියාලුණී.